අස්සලාම අලේකුම් අයිබෝවන්. ඉතින් නැවතත් අද දවසේ ඔබත් සමග ඔබට අමතලා කතා කරන්නට සිද්ධ වුණා. හේතුවක් තියෙනවා. මොකද හේතුව? ඥානසාර හාමුදුරුවෝ ජමිතුල් උලමා සභාවට ලිපියක් යවලා තිබුණා 2016 11 වෙනි මාසේ 18 වෙනි දින තමයි දිනේ දාලා තියෙන්නේ. මම දන්නේ එදාම ගියාද කියලා. ලියුමක් ලිපියක් යවලා තිනවා. මේක හැබැයි දාලා නැහැ. මේක මාධ්‍යට ඉදිරිපත් කරපු එකේ ලෙටර් හෙඩ් එක නැත්තම් ලිපි ශීර්ෂය මුකුත් නැහැ. නිකන් තමයි පිටු පහක ලිපියක්. මේක තුල දාලා තිනවා සෙසු ආගම් වලට අපහාස කිරීම ඉස්ලාම් දහමේ අනිවාර්ය ආගමික සංකල්පයකි. මේක මේ ජමිතුල් උලමා සභාවට දාලා තියෙන ලිපියක්. මේකේ ඉල්ලලා තිනවා ජමිතුල් උලමා එකට කරුණු ඉදිරිපත් කරන්න කියලා එන්න කියලා වාදයකට. දැන් ඔබලා දන්නවා ඥානසාර හාමුදුරුවෝ ඇයි වාදයට එන්නේ කියලා. මම ඒක සම්බන්ධව කතා කරන්න ඉස්සලා අපි වීඩියෝ එක අහලා බලමු ඥානසාර හාමුදුරුවෝ මොනවද කියන්නේ කියලා. ඒකට උත්තර දෙන්න පෞද්ගලික උලමා සභාවත් එක්ක උත්තර දෙන්න අපි ලෑස්ති නෑ. උලමා සභාවට අපි ආවපු ලිපිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා තියෙන්නේ හේතුව ගැන. අපි හොයන්නේ හේතුව. ඒතර උලමා සභාවට අපි යෝජනා කරලා තියෙන්නේ මේ මුස්ලිම් මිනිස්සු නැමැති පංචස්කන්ධත් එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ මුස්ලිම් ජනතාව අදහන ආගමික විශ්වාසයේ වෙච්ච ඉස්ලාමයේ පිළිබඳ අපට විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද ඔවුන්ගේ ආගම නැත්නම් ඔවුන්ගේ ජීවිතයේ ආගම නිසා මුස්ලිම් මිනිස්සුන්ගෙන් ඇහුවොත් වෙන්වෙන් වශයෙන් උඹලගේ එක මොකද්ද කියලා ඒගොල්ලෝ කියන්නේ අපි ඒක ආගම. දවසකට 5 වේලක් වඳිනවා. සිකුරාදට පල්ලියට යන එක හොඳ ලක්ෂණයක්. එතකොට ඒ දේව වාක්‍යයෙන් තොරව මේ ඔළුව මේ වෙන දෙයක් හිතන්න බෑ මිනිස්සුන්ට. එතනයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි උලමා සභාවට යැව්වේ කරුණා කරලා මෙන්න මේ කුරාණීය වගන්ති පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා කරන්න, විද්වතුන් එක්ක සාකච්ඡා කරන්න. සාකච්ඡා කළා ඒ ඉගෙනීම් නිසා අනාගතයේදී අපට මොන වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙයිද? ඔයගොල්ලෝ මේ කුරාණීය වගන්ති ප්‍රතික්ෂේප කරනවද නැද්ද? මේ ඉගෙනීමෙන් සන්නද්ධ වෙන මිනිස්සුන්ගෙන් අපිට අනාගතයේදී බැට ගන්න වෙයිද නැද්ද? මේක අපි ප්‍රශ්න කරන්න එපයි. ඉතින් අපි ප්‍රශ්න කරලා තියෙන්නේ ඒ වගන්ති වලින්. දැන් ඥානසාර හාමුදුරුවෝ මේ පිටු පහක ලිපියක් ජමිතුල් උලමා සභාවට ලියලා ඉදිරිපත් කරනවා. මේ එන්න වාදයකට එන්න කියලා ඥානසාර හාමුදුරුවෝ වාදයකට එන්න ජමිතුල් උලමා එකට ආරාධනා කළා තියෙනවා. දැන් මේකේ පසුබිම අපි පොඩ්ඩක් බලන්න ඕන. ඔබ දන්නවා පසුගිය දවස්වල ඥානසාර හාමුදුරුවෝ 3 වෙනිදා මඩකලපුව ගිහිල්ලා මඩකලපුවේ මඩ නාගෙන මඩකලප ගිහිල්ලා ඥානසාර හාමුදුරුව මඩ නාගන මෙතන සමහරක් අය මට ලයිව් වෙන එක වළක්වන්න හදනවා. ඉතින් ඒක නිසා තමයි මෙතන ප්‍රශ්න ආවේ. ඉතින් මේ ඥානසාර හාමුදුරුව මේ වගේ මේ අභියෝගයක් කරලා තිනවා. මොකද්ද මේ අභියෝගය කරන්න හේතුව? ඥානසාර හාමුදුරුව 3 වෙනිදා මඩකලප ගියා. මඩකලප යනකොට වැලිකන්දෙදි නතර කරා. නතර කරලා යන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ මඩකලපුව යන්න හැදුවේ යම් කිසි දෙයක් කරලා මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගන්න. ඒක වැලිකන්දේදී අතරමඟදී නතර වුණා. ඒ නතර වෙච්ච දේත් මාධ්‍යවල ගියේ නැහැ. වත්මන් යහපාලන ආණ්ඩුව විසින් මාධ්‍යට කියලා තිනවා මේ වගේ ජාතිවාදී දේවල් කරන එක මේක නතර කරන්න කියලා. ඒ අරමුණෙන් තමයි මේක කරන්න ඇත්තේ. ඒක තමයි හේතුව වෙන්න ඇත්තේ. ඉතින් දැන් මාධ්‍යවල ඥානසාර හාමුදුරුවන්ට ඉඩ නැහැ. ඉතින් ඥානසාර හාමුදුරුවෝ ඒක දන්නවා. ඒ නිසා තමයි මෙතන මේ ඥානසාර හාමුදුරුවෝ අභියෝග කරන්නේ ජමිතුල් උලමා සභාවට මේ වාදයකට එන්න කියලා අභියෝග කරන්නේ. එතකොට මේ දවස්වල ඔබ දන්නවා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවත් යම් යම් මත ගැටුම් හටගෙනමින් තිබෙන කාලේ මේ කාලේ ඥානසාර හාමුදුරුවෝ මේ වගේ ජමිතුල් උලමායට මේ වගේ වාදයක් එකට එන්න කියලා මොකද කරන්නේ? ජමිතුල් උලමායක යම් කිසි අර්බුදයකට ලක් කරලා තියෙන තමයි උත්සාහ දරන්නේ. මොකද ඥානසාර හාමුදුරුවන්ට දැන් ඉස්සරහට ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනයේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙන්න ඕන. ඒ පැත්තෙන් ලකුණු ටිකක් දාගන්න. ඉතින් අපි ඥානසාර හාමුදුරුවන්ට කියනවා, ඥානසාර හාමුදුරුවනි, විවාදයට ජමිතුල් උලමා සභාවේ එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ජමිතුල් උලමා සභාව ආවොත්නේ ඔබතුමාට මේ මාධ්‍ය ඉඩ ලැබෙන්නේ. මාධ්‍ය ඉඩ ලැබෙන්න දෙන්න අපි කැමති නැහැ. ඒක නිසා
අපි ලෑස්ති ඥානසාර හාමුදුරුවන්ට අභියෝග කරන්න. අපි එනම් සංවාදයට වාදය කරන වෙයි සංවාදයකට. ඒවගේම අපි මෙතනදී බුදු දහම ගැන කිසිම දෙයක් කතා කරන්නේ. අපි කතා කරන්නේ ඉස්ලාම් දහම ගැන පමණයි. ඥානසාර හාමුදුරුවෝ මේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. මේකේ මම දැක්කා ශුද්ධ අල්කුරාණේ පාඩ අරන් තියෙනවා. ඒ ඔක්කොම පාඩවල පරිවර්තනයේ වැරදි. ඒක මොන වගේ පරිවර්තනයක්ද කියලා මම දන්නේ නැහැ. මේකේ මම කිව්වොත් එහෙම 3:28 ශුද්ධ අල්කුරාණේ 3:28 මෙතන කියනවා මුස්ලිම් වරුන් විසින් කිසි කලෙකවත් මුස්ලිම් වරුන්ට උඩින් අන්‍යාගමිකයන් මිතුරන් ලෙස නොගත යුතුයි. මෙතන මේක තනිම් කර වැරදි. ආරක්ෂකයන් ලෙස නොගත යුතුයි කියන එක තමයි මිතුරන් ලෙස නොගත යුතුයි කියලා දාන්නේ. මේ වගේ සම්පූර්ණ ශුද්ධ අල්කුරාණේ පරිවර්තනය වැරදි කරලා තමයි මේ කුරාන් පාඩ ඔක්කොම හදලා තියෙන්නේ. අපිට මේකට දාන්න පුළුවන් ඥානසාර පරිවර්තනය කියලා ශුද්ධ අල්කුරාණ පිටපතක්. මේ ඥානසාර හාමුදුරුවෝ මේ පරිවර්තනයක් කරයි කියලා වගේ තමයි අපිට පේන්නේ මේකේ. ඉතින් මේ හැම ශුද්ධ අල්කුරාණ පාඩයකටම නිවැරදි පරිවර්තනය සමග පිළිතුරු දෙන්න ලෑස්ති. සියලුම පාටවලට ඒ වගේම ඥානසාර හාමුදුරුවෝ කියන සියලුම නබි වදන් වලට මේකේ උත්තර දෙන්න ලෑස්තියි. මෙතන තියෙනවා සමහරක් පොත් උපුටාගෙන තියෙනවා. ඒවා ඇවිල්ලා සාමාන්‍ය අපි දන්න භාවිතාවේ තියෙන සුන්නි මුස්ලිම් අය භාවිතා නොකරන පොත්. ඒවයි නම් පවා දාලා මේවයින් උපුටා ගැනීම කළා තියෙනවා. එතකොට මේ ෂියා සම්බන්ධ ඥානසාර හාමුදුරුවෝ හොඳටම දන්නවා ෂියා කට්ටිය ලංකාවේ නැහැ කියලා. ඒ දැන දැනත් ෂියා අයගේ ඒවා කොටේෂන්ස් අරගෙන ඒවත් මේකට දාලා තිනවා උත්තර දෙන ජමිතුරුළුමයකට කියලා. ඉතින් ඥානසාර හාමුදුරුවන්ට අපි කියන ලෑස්ති. අපි ලෑස්ති. අපි ලෑස්ති මාධ්‍ය ඉර දෙනවා නම් මාධ්‍ය නැත්තම් සජීවීව අන්තර්ජාලයේ. අපි ලෑස්ති ඥානසාර හාමුදුරුවන් සමග සංවාදයට එන්න. අපි කියන්නේ මම එනවා. මම අවුරුදු 10ක් දැන් ඉස්ලාම් ධර්ම දේශකයෙක් හැටියට මුස්ලිම් නොවන අයට ඉස්ලාම් ධර්මයේ දේශනා කරපු කෙනෙක්. සිංහල භාෂාවෙන් විතරක් වසර 6කට වඩා අධ්‍යක්ීම් තියෙනවා. මේ ප්‍රශ්නවල මේ පදවලට මම හිසේ කෙස් ගන්නට ඒ කියන්නේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඇති වාර ගණන් කරන්න බැරි ආකාරයට ඒ තරම් උත්තර දීලා තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මේ එක ප්‍රශ්නයක්වත් මට ප්‍රශ්නයක් නෙවෙයි. උත්තර දෙන්න ලෑස්ති. හැබැයි කොන්දේසි තියෙනවා. ඒක ස්ථානය අපි තමයි තීරණය කරන්නේ. වෙලාව පෑ දෙකක්වත් තවම තියෙන්න ඕන. ඒ වගේම ප්‍රශ්න හැම එකක්ම ප්‍රශ්නෙට පිළිතුර. ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම පිළිතුර දෙනවා. ඒ ආකාරයට තමයි තියෙන්නේ ප්‍රශ්න. ප්‍රශ්නෙට පිළිතුරක් ආවට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්නෙට එන්න පුළුවන්. තුන්වෙනි එක හතරවෙනි එක තමයි අවසාන එක. සති 3කට කලින් අපිට කැමතිනම් දැනුම් දෙන්න ඕන. ඥානසාර හාමුදුරන්ට අපි ලෑස්ති සංවාදයකට ඇවිල්ලා අපි මේ සියල්ලට උත්තර දෙන්න. මම ඇයි මේ අභියෝගේ බාර ගන්න ලෑස්ති? මොකද මට අවශ්‍ය කරනවා ඥානසාර හාමුදුරන්ට ඉස්ලාමය කියලා දෙන්න. මොකද මං ඉස්ලාම් ධර්ම දේශකෙක්. මගේ අරමුණ හැමෝටම ඉස්ලාම් ධර්මය ගැන කියලා දෙන එක. ඒකම ඥානසාර හාමුදුරන්ට කියලා දෙනවා වගේම ඥානසාර හාමුදුරන්ගේ ගෝල පිරිස අන්තර්ජාලයෙන් බලාගෙන ඉඳි ඒ අයටත් ඉස්ලාමය ගැන කියලා දෙන්න මට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ හොඳ අවශ්‍යතාවයෙන් හොඳ චේතනාවෙන් තමයි මම ඉදිරිපත් වෙන්නේ මේක ගැන කතා කරන්න. මේ කතා කරනකොට බුදු දහම ගැන කිසිවක් කතා කරන්නේ නැහැ. ඒක කොන්දේසියක් මතම. මොකද අපිට අවශ්‍ය නැහැ බුදු දහම ඇදලා මෙතන තවත් දහමකට අපහාස කරන්න. ඥානසාර හාමුදුරුව අපහාස කරාට අපි එහෙම කරන්න ලෑස්ති නැහැ. ඒක නිසා අපි ලෑස්ති බුදු දහම ගැන කතා නොකර ඉස්ලාමයේ තියෙන සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ලෑස්ති. ඒ වගේම ඥානසාර හාමුදුරුවෝ කියන මේ පානදුරාවාදය වගේ එකක් කියලා. පානදුරාවාදය වගේ එකක් කියන්නේ ඥානසාර හාමුදුරුවනේ පානදුරාවාදයෙන් කවුරුත් දින්නේ නැහැ. මම පැහැදිලිව කියනවා ඔයිට කල්ලුත් පන් කියලා තියෙනවා. පානදුරාවාදයෙන් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රොටෙස්ටන්ට් නිකායන් ලංකාවේ තියෙනවා 2000කට වැඩිය. එතකොට පල්ලි ගාන ගණන් කරන්න බෑ. මොකද සමහරක් ගෙවල් අරන් තමයි ඒගොල්ලෝ පල්ලි කරලා තියෙන්නේ. ලංකාවේ ක්‍රිස්තියානි සිංහල භාෂාව කතා කරන ක්‍රිස්තියානි පාස්ටර්ලගෙන් 80%කටත් වඩා 80%ක් නෙවෙයි 90%කට වඩා ඇවිල්ලා සිංහල බෞද්ධ අය පසුව ක්‍රිස්තියානි ආගමට ගියා අය. ඒක මම වගකීමෙන් කියන්නේ. රයිට්. එතකොට මේ පානුදරවාදයෙන් ඇති ඵලය කුමක්ද?
මම අහන්න කැමතියි. මේ වගේ වාද වලින් වැඩක් නැහැ. සංවාදය තමයි අවශ්‍ය කරන්නේ. සංවාදයකට අපි ලෑස්ති. ඥානසාර හාමුදුරනේ අපි ලෑස්ති සංවාදයකට. එන්න සංවාදයකට අපි ලෑස්ති ඔබ වහන්සේට සම්පූර්ණයෙන් පිළිතුරු දෙන්න. අපි ඔබ වහන්සේට අපහාස කිරීමට නෙවෙයි මේක කතා කරන්නේ. අපි ඔබ වහන්සේ කරන අභියෝගය පිළිගන්න මේක කරන්නේ. මොකද ජමිතුල්මා සභාව කියන්නේ ආගමික විද්වතුන්ගේ සම්මේලනයක්. එතකොට ඒ ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ ඔවුන්ගේ ආගමික කර්තව්‍යයන් කරගෙන ගියාවේ. මෙතන ගැටලු වෙලා තියෙන්නේ මේ මුස්ලිම් නොවන අයට මේ වගේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අපි වගේ අය තමයි නැත්නම් දායීවරු නැත්නම් ඉස්ලාම් ධර්ම දේශකයන් තමයි ඒකට පිළිතුරු දිය යුත්තේ. ඉතින් අපි කියා සිටිනවා අපි ලෑස්ති ඥානසාර හාමුදුරුවන්ට පිළිතුරු දෙන්න. ඥානසාර හාමුදුරුවනේ ඔබ වහන්සේ කැමති නම් අභියෝගය බාර ගන්න අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ සැමට අස්සලාමු අලයිකුම් ආයිබෝවන්. ප්‍රශ්නය ආවේ ඉතින් මේ ඥානසාර හාමුදුරුවෝ මේ වගේ මේ අභියෝගයක් කළා තිනවා. මොකද්ද මේ අභියෝගය කරන්න හේතුව? ඥානසාර හාමුදුරුවෝ තුන්වෙනි දා මඩකලපු ගියා. මඩකලපු යනකොට වැලිකන්දෙදි නතර කරා. නතර කරලා යන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ මඩකලපු යන්න හැදුවේ යම් කිසි දෙයක් කරලා මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගන්න. ඒක වැලිකන්දෙදි අතරමඟදී නතර වුණා. ඒ නතර වෙච්ච දේත් මාධ්‍යවල ගියේ නැහැ. වත්මන් යහපාලන ආණ්ඩුව විසින් මාධ්‍යට කියලා තිනවා මේ වගේ ජාති විවාදී දේවල් කරන එක මේක නතර කරන්න කියලා. ඒ අරමුණෙන් තමයි මේක කරන්න ඇත්තේ. ඒක තමයි හේතුව වෙන්න ඇත්තේ. ඉතින් දැන් මාධ්‍යවල ඥානසාර හාමුදුරුවන්ට ඉඩ නැහැ. ඉතින් ඥානසාර හාමුදුරුවෝ ඒක දන්නවා. ඒ නිසා තමයි මෙතන මේ ඥානසාර හාමුදුරුවෝ අභියෝග කරන්නේ ජමිතුරුලමා සභාවට මේ වාදයකට එන්න කියලා අභියෝග කරන්නේ. එතකොට මේ දවස්වල ඔබ දන්නවා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවත් යම් යම් මත ගැටුම් හටගෙනමින් තිබෙන කාලේ. මේ කාලේ ඥානසාර හාමුදුරුවෝ මේ වගේ ජමිතුරුලමායට මේ වගේ වාදයකට එන්න කියලා මොකද කරන්නේ? ජමිතුරුලමායක යම් කිසි අර්බුදයකට ලක් කරලා තියෙන තමයි උත්සාහ දරන්නේ. මොකද ඥානසාර හාමුදුරුවන්ට දැන් ඉස්සර දහන ආගමික විශ්වාසයේ වෙච්ච ඉස්ලාමයේ පිළිබඳ අපිට විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද ඔවුන්ගේ ආගම නැත්නම් ඔවුන්ගේ ජීවිතය ආගම නිසා මුස්ලිම් මිනිස්සුන්ගෙන් ඇහුවොත් වෙන්වෙන් වශයෙන් උඹලගේ එක මොකද්ද කියලා ඒගොල්ලෝ කියන්නේ අපේ එක ආගම. දවසකට 5 වේලක් වඳිනවා. සිකුරාදට පල්ලියට යන එක හොඳ ලක්ෂණයක්. එතකොට ඒ දේව වාක්‍යයෙන් තොරව මේ ඔළුව මේ වෙන දෙයක් හිතන්න බෑ මිනිස්සුන්ට. එතනයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි උලමා සභාවට යව්වේ කරුණා කරලා මෙන්න මේ කුරාණීය වගන්ති පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා කරන්න, විද්වතුන් එක්ක සාකච්ඡා කරන්න. සාකච්ඡා කළා ඒ ඉගෙනීම් නිසා අනාගතයේදී අපට මොන වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙයිද? ඔයගොල්ලෝ මේ කුරාණීය වගන්ති ප්‍රතික්ෂේප කරනවද නැද්ද? මේ ඉගෙනීමෙන් සන්නද්ධ වෙන මිනිස්සුන්ගෙන් අපිට අනාගතයේදී බැට ගන්න වෙයිද නැද්ද? මේක අපි ප්‍රශ්න කරන්න එපා. ඉතින් අපි ප්‍රශ්න කරලා තියෙන්නේ ඒ වගන්ති වලින්. දැන් ඥානසාර හාමුදුරුවෝ මේ පිටු පහක ලිපියක් ජමිතුරුලමා සභාවට ලියලා ඉදිරිපත් කරනවා. මේ එන්න වාදයකට එන්න කියලා ඥානසාර හාමුදුරුවෝ වාදයකට එන්න ජමිතුරුලමායකට ආරාධනා කළා තියෙනවා. දැන් මේකේ පසුබිම අපි පොඩ්ඩක් බලන්න ඕන. ඔබ දන්නවා පසුගිය දවස්වල ඥානසාර හාමුදුරුවෝ තුන්වෙනිදා මඩකලපුව ගිහිල්ලා මඩකලපුවේ මඩ නාගෙන මඩකලප ගිහිල්ලා ඥානසාර හාමුදුරුවෝ මඩ නාගන මෙතන සමහරක් අය මට ලයිව් වෙන එක වළක්වන්න හදනවා. ඉතින් ඒක නිසා තමයි මෙතන පාටයකටම නිවැරදි පරිවර්තනය සමග පිළිතුරු දෙන්න ලෑස්ති සියලුම පාටවලට. ඒ වගේම ඥානසාර හාමුදුරුවෝ කියන සියලුම නබි වදන් වලට මේකේ උත්තර දෙන්න ලෑස්ති. මෙතන තියෙනවා සමහරක් පොත් උපුටාගෙන තියෙනවා. ඒව ඇවිල්ලා සාමාන්‍ය අපි දන්න භාවිතාවේ තියෙන සුන්නි මුස්ලිම් අය භාවිතා නොකරන පොත්. ඒවයි නම් පවා දාලා මේවයින් උපුටා ගැනීම කළ තියෙනවා. එතකොට මේ ෂියා සම්බන්ධ ඥානසාර හමුදුරුව හොඳටම දන්නවා ෂියා කට්ටිය ලංකාවේ නැහැ කියලා. ඒ දැන දැනත් ෂියා අයගේ ඒවා කොටේෂන්ස් අරගෙන ඒවත් මේකට දාලා තියෙනවා උත්තර දෙන ජමිතුරුලමායකට කියලා. ඉතින් ඥානසාර හමුදුරුවන්ට අපි කියන්න ලෑස්ති. අපි ලෑස්ති
මාධ්‍ය ඉඩ දෙනවා නම් මාධ්‍යයේ, මාධ්‍ය නැත්තම් සජීවීව අන්තර්ජාලයේ අපි ක්ලාස්ටි ඥානසාර හාමුදුරුවන් සමග සංවාදයට එන්න. අපි කියන්නේ මම එනවා. මම අවුරුදු 10ක් දැන් ඉස්ලාම් ධර්ම දේශකයෙක් හැටියට, මුස්ලිම් නොවන අයට ඉස්ලාම් ධර්මයේ දේශනා කරපු කෙනෙක්. සිංහල භාෂාවෙන් විතරක් වසර 6කට වඩා අධ්‍යක්ීම් තියෙනවා. මේ ප්‍රශ්නවල මේ පදවලට මං හිසේ කෙස් ගන්නට, ඒ කියන්නේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඇති වාර ගණන් කරන්න බැරි ආකාරයට ඒ තරම් උත්තර දීලා තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ, මේ එක ප්‍රශ්නයක්වත් මට ප්‍රශ්නයක් නෙවෙයි, උත්තර දෙන්න ලෑස්තියි. හැබැයි කොන්දේසි තියෙනවා, ඒක ස්ථානය අපි තමයි. අස්සලාමු අලයිකුම්, අයිබෝවන්. ඉතින් නැවතත් අද දවසේ ඔබත් සමග ඔබට අමතලා කතා කරන්නට සිද්ධ වුණා. හේතුවක් තියෙනවා. මොකද හේතුව? ඥානසාර හාමුදුරුවෝ ජමිතුල් උලමා සභාවට ලිපියක් යවලා තිබුණා 2016 11 වෙනි මාසේ 18 වෙනි දින තමයි දිනේ දාලා තියෙන්නේ. මම දන්නේ එදාම ගියාද කියලා. ලියුමක් ලිපියක් යවලා තිනවා. මේක හැබැයි දාලා නැහැ. මේක මාධ්‍යට ඉදිරිපත් කරපු එකේ ලෙටර් හෙඩ් එක නැත්තම් ලිපි ශීර්ෂය මුකුත් නැහැ. නිකන් තමයි පිටු පහක ලිපියක්. මේක තුල දාලා තියෙනවා සෙසු ආගම් වලට අපහාස කිරීම ඉස්ලාම් දහමේ අනිවාර්ය ආගමික සංකල්පයකි. මේක මේ ජමිතුල් උලමා සභාවට දාලා තියෙන ලිපියක්. මේකේ ඉල්ලලා තියෙනවා ජමිතුල් උලමායකට කරුණු ඉදිරිපත් කරන්න කියලා, එන්න කියලා වාදයකට. දැන් ඔබලා දන්නවා ඥානසාර හාමුදුරුවෝ ඇයි වාදයට එන්නේ කියලා. මම ඒක සම්බන්ධව කතා කරන්න ඉස්සලා අපි වීඩියෝ එක අහලා බලමු ඥානසාර හාමුදුරුවෝ මොනවද කියන්නේ කියලා. ඒකට උත්තර දෙන්න පෞද්ගලික උලමා සභාවත් එක්ක උත්තර දෙන්න අපි ලෑස්ති නෑ. උලමා සභාවට අපි ආවපු ලිපිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා තියෙන්නේ හේතුව ගැන. අපි හොයන්නේ හේතුව. ඒතර උලමා සභාවට අපි යෝජනා කරලා තියෙන්නේ මේ මුස්ලිම් මිනිස්සු නැමැති පංචස්කන්ධත් එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ මුස්ලිම් ජනතාව අපට ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනයේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙන්න ඕන. ඒ පැත්තේ ලකුණු ටිකක් දාගන්න. ඉතින් අපි ඥානසාර හාමුදුරන්ට කියනවා, ඥානසාර හාමුදුරනි විවාදයට ජමිතුල් උලමා සභාවේ එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ජමිතුල් උලමා සභාව ආවොත්නේ ඔබතුමාට මේ මාධ්‍ය ඉඩ ලැබෙන්න දෙන්න අපි කැමති නැහැ. ඒක නිසා අපි ලෑස්ති ඥානසාර හාමුදුරන්ට අභියෝග කරන්න. අපි එනම් සංවාදයට, වාදයකට නෙවෙයි සංවාදයකට. ඒ වගේම අපි මෙතනදී බුදු දහම ගැන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඉස්ලාම් දහම ගැන පමණයි. ඥානසාර හාමුදුරුවෝ මේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. මේකේ මම දැක්කා ශුද්ධ අල්කුරාණේ පාඩ අරන් තියෙනවා. ඒ ඔක්කොම පාඩවල පරිවර්තනයේ වැරදි. ඒක මොන වගේ පරිවර්තනයක්ද කියලා මම දන්නේ නැහැ. මේකේ මං කිව්වොත් එහෙම 3:28 ශුද්ධ අල්කුරාණේ 3:28 මෙතන කියනවා මුස්ලිම් වරුන් විසින් කිසි කලෙකවත් මුස්ලිම් වරුන්ට උඩින් අන්‍යාගමිකයන් මිතුරන් ලෙස නොගත යුතුයි. මෙතන මේක තනිම් කර වැරදි. ආරක්ෂකයන් ලෙස නොගත යුතුයි කියන එක තමයි මිතුරන් ලෙස නොගත යුතුයි කියලා දාන්නේ. මේ වගේ සම්පූර්ණ ශුද්ධ අල්කුරාණේ පරිවර්තනය වැරදි කරලා තමයි මේ කුරාන් පාඩ ඔක්කොම හදලා තියෙන්නේ. අපිට මේකට දාන්න පුළුවන් ඥානසාර පරිවර්තනය කියලා ශුද්ධ අල්කුරාණ පිටපතක්. මේ ඥානසාර හාමුදුරුවෝ මේ පරිවර්තනයක් කරයි කියලා වගේ තමයි අපිට පේන්නේ මේකේ. ඉතින් මේ හැම ශුද්ධ අල්කුරාණ